සංගසතු දේහි ප්‍රමාදී වූ තෙරුන් වහන්සේගේ කතාව මෙසේ අසන්ට ලැබේ. සුරට්ට ජනපදයේහි සාහුතල පෙදෙසේ ආලාර බාල පටුනේහි පෝරි මාසී ගන්තෙර කොණ්ඩ පෝදී නම් විහාරයක් විය. ඒ විහාරයේ ප්‍රධාන තෙරුන් වහන්සේ අධිපතිකම නිසා ඒ විහාරයේ විසම ලෙස පරිභෝග කළේය. උන්වහන්සේ මරණාසන්න වූ විට දරුණ රෝගයක් හටගත්තේය. වෛද්‍යවරු ඔහු පරීක්ෂා කොට බලා මේ භික්ෂු නමට පැන්වීමට නොදෙව්. දුන්නොත් රෝගය වැඩෙන්නේ යයි උපස්ථායකයන්ට කීහ. ඔහු යහපතයි කියා තෙරුන් වහන්සේට පැන් නොදුන්හ. රෑ මැදියමෙහි පැන් නොලබා පිපාසාවෙන් පීඩිත වූ උන්වහන්සේ එය ඉවසිය නොහැකිව නැගිට තමාගේ ධමකරකය අතකා බැලීය. එය හිස් විය. කාමරයෙන් පිටතට අවුත් බොන පැන් කලය බැලීය. එහිද ජලය නොවීය. මහ පැන් කලය තිබෙන තැනට ගොස් බැලුව නමුත් ඒද හිස් විය. ඉක්බිති ආරාමයේ පොකුණට ගොස් බැලුව නමුත් ඒද හිස් විය. ඉන්පසු පෝරි මාසයේ ගඟ කරා ගියේය. ඒද වියලී තිබුණි. හෙතෙම දිය නැති ගඟෙන් එතෙරට ගොස් මෙසේ සිටීය. මාගේ අකුසල කර්මයෙන් සැමතන දිය සිඳී ගියේය. ඒ කාන්තේ මා ප්‍රේත ලෝකෙ උපදින්නේ. මේ පෙර නිමෙත්ත ප්‍රත්‍යක්ෂ වශයෙන් පෙනේ. රැ ඉක්මිකල්හි මා කියන කතාව භික්ෂූන් වහන්සේලා නොදහන්නා හයි සිතා තමාගේ නහනකඩ ගඟෙන් එගොඩ ගසක බැඳ නැවත හැරී යවුත් කාමරෙහි නිදා ගත්තේ. රැ ඉක්මිකල්හි උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා සිදු වූ සියල්ල කීවේය. ඇවැත්නිමම රාත්‍රියේ පිපාසාවෙන් පීඩිත වූයෙන් ඉවසිය නොහැකිව ගෙයින් නික්ම දමකරකය අතගා පැන් නොලැබුවෙමි. එසේම බොන පැන්සැලි ආදියද මහා පැන්සැලියද මා ස්පර්ශ කළ කෙනෙහි හිස් බවට පැමිණියහ. කැපූ අඳුන් පැහැති සිහිල් නිර්මල ජලයෙන් පිරුණු විලද හිස් විය. හැම කල්හි ගලා බස්නා පිරිසිදු දී ඇති වැලිතල ඇති පෝරි මාසී ගඟද හිස් විය. ඒ ගඟින් එතරට ගිය මම ගං ඉවුරේ සිටගෙන සංවේගයට පැමිණියේ මෙසේ සිතුවෙමි. අහෝ මා විසින් දුක් විපාක දෙන කර්මයක් කරන ලදී. ඒ පාපයාගේ විපාකේ මා විසින් ප්‍රත්‍යක්ෂයෙන් දක්නා ලදී. භික්ෂුන් වහන්සේලා මේ කීම විශ්වාස නොකළාහ. එවිට පරතර ගසක එල්ලූ නාන කඩේ ගෙනවිත් සැකදුරු කරගනිව් යැයි රෝගී තෙරුන් වහන්සේ කීය. උන්වහන්සේගේ ඒ කීම ආසා දක්ෂ වූ එක් භික්ෂු නමක් ඒ ගඟෙන් එතරට ගොස් නානකඩේ ගෙනාවේ. එය දැක ඒ භික්ෂුන් වහන්සේලා සංවේගයට පත් වූ රෝගී භික්ෂුන් වහන්සේ භික්ෂුන් මැදෙහි මෙසේ කීය. මම අල්ප වූ හෝ බොහෝ වූ හෝ සංඝික ලාභය මා කැමැතිසේ යෙදෙව්වෙමි. මොහොත මෙතෙක් දෙව, අසවලාට මෙතෙක් දෙව, අසවලාට ටිකක් දෙව, බොහෝ දෙව, අසවලාට නොදෙවයි නියම කෙලිමි. මෙසේ අධිපති භාවය නිසා සංඝ සතුදේ තමන් සතුදේ මෙන් සලකා මා විසින් මාගේ කැමැත්ත අනුව බෙදා දෙන ලදී. මා දැක ඔබ සියලු දෙන සංඝ සතුදේට බය වෙත්වා. එසේ බියපත් වී බුදු සස්නෙහි අප්‍රමාදී උත්සාහ කරව. එසේ උත්සාහ කොට වීරිය වඩා ධර්ම ප්‍රීතිය ඇති භික්ෂුවට ප්‍රිය වූ අමෘතපදය ලබා ගනිව්. මෙසේ උන්වහන්සේ තමාගේ දුක භික්ෂූන්ට දැනුම් දී මියගොස් ප්‍රේතලෝකෙහි උපන්නේය.